สมันตาจักขวาลิสุอัตรากัจจันตุเทวตาสันดัมมังมุนิราจัสสะสุนันตุสังฆมุตตดังธัมมัสสะวะนะกาโลอะยังปะจันตาธัมมัสสะวะนะกาโลอะยังปะจันตาธัมมัสสะวะนะกาโลอะยังปะจันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะดัสเบลเสลปปะเบวานิมบานมาสมุนเดปริยันตาอัตตังเกมังเกสัลิลาจินวัชเนนันดีจิรังวัตุพุทธิหิวิรวิจิตสังกามสัตถวาอนันวิเชรโลกิเดชสุภะเกวะธัมมังอัญญาตารุบาวิสันติเยธัมมาเหตุปะเบวะติสังเหตุมตถาเกตุวะเทสัญจโยนิโรโธเอวังวาดีมาสัมโนวิจิตเตมติกัมภีเรมนันเตนะเยมันดิตังปัตตานังสัมมสันตัสเสวิมลามิตเตบุญฑิยายัสเสเดหานิกมิงสุสุภาจัมบันรังสิโยนิเลปิตารัตเสตามัญเจตตาเจภบัสสราตังโลกนาตังสุเกตังธัมมันเจจินเสวิตังสังฆังนิรังกนังสิทธังนะมามิสิเรสาดรังติอธิการภูจนิยมหาสังกรัตนินาวสิริสัตดาวันเทปินตุนิตุงโลกาเกรวุบากิวัตตุอริหัตตุසම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සත් අසංකේයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි ලෝතුරා බුදුබා පතමින් මනෝ ප්‍රනිධානේ පුරා වදාලා නවාසංකේයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි වාක් ප්‍රනිධානේ පුරා වදාලා සාරාසංකේයේ කල්පලක්ෂයේ පුරා සූවිසි විවරණ පැතුම් ලැබමින් මහා ප්‍රනිධානේ පුරා වදාලා වෙසතුරු අත්බැවිදී සත්වාරයක් මහා පෘථිවියේ කම්පා කරවමින් බෝධි සම්භාර ධර්ම මස්තක ප්‍රාප්ත කොට වදාලා මෙයින් ආරුදු 2632 කට ඉහෙතදී මාතෘ කුක්ෂියෙහි දසදාසස්සක් වල ප්‍රාතිහාරී සිද්ධ වෙන සුබ මොහොතේදී ප්‍රතිසන්දිග්‍රහණය කළා මෙයින් ආරුදු 2631 කටියේදී ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී දසදාසස්සක් වල ප්‍රාතිහාර්ය මැද්දේ උත්පත්ති මංගල්‍යයට පත්වේ වදාලා වාසේ 16දී රාජ්‍ය ශ්‍රීයට පැමිණ වදාලා චක්‍රවර්ති රාජ්‍ය තරම් සම්පල් විඳින්න තරම් සුදුසු මේ මහා බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැකලා 28 වෙනි වසරේත් 29 වෙනි වසරේත් අතරතුර සතර වාරයක දුටුවා වූ සතර පෙර නිමිති දැකීමෙන් ලෝකයේ පිළිබඳව යථා තත්ත්වය ආબોධ කරගෙන තමන් වහන්සේ
විසිනමවේ නිවාසරේ ඇසල පුර පසලස්වාක් පොහෝ දවසේදී මහා විනිස්කරමණී කොට උත්තම ප්‍රවෘජාවේ සේතපත් වේ වදාලා ආලාර කාලා මුද්දකරා පුත්‍ර තාපසෝරුන් දෙදෙනා වෙත සම්මුඛ වී සුළු සාකච්ඡාවක් කළ පමණින් දෙවාරේට අෂ්ට සමාපත්තිය උපදවා වදාලා එවකට අත්ථ කෙලමතාන යෝගයේ නිවන් මඟක්යි බොහෝ දෙනා පිළිපදින බැවින් ඒ දත්හදා බැලීම සඳහා ඉදිරියේදී ධර්ම දේශනේට මාතෘකාවක් පිණිසත් මහා ප්‍රධාන වීරිය වැඩුවා. ලෝතුරා බුදුවීමට දෙසතියකට පෙර ඉහතදී තමන් වහන්සේගේ මහා ප්‍රනිධානය කියන්නේ මේ මහා ප්‍රධාන වීරිය අත්තර දාලා තමන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කළා. දෙසතියක් තරම් කෙටි කාලයේ තුල තමන් වහන්සේ පැවිදිව අලුත උපදවාගත් අෂ්ඨ සමාපත්තිය නැවත සම්පූර්ණ කළා. හරියටම 35 වෙනි වසරේදී තමන් වහන්සේගේ ජන්ම වර්ෂ වශයෙන් 35 වෙනි වසරේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දාසට අලුයම පංච මහා සුපර්ණයක් දුටු වීම දෙකීමෙන් තමන් වහන්සේ ලෝතුරු බුදු වෙන බව ඒකාන්තයෙන්ම පිළිගත්තා. දෙවෙනි දවසේදී උදෑසන සුජාතා සිටු දේවිය විසින් පිළිගන්නු ලබන අසම්භින්න ක්ෂීරපායාසයේ පිළිගෙන නේරංජරා නදී තීරේ පැන් පහස වී 40 නාපෙඩක් කොට වළඳා සන්තලිය ගඟට දැම්මේ ලෝතුරා බුදු වෙනා නම් උඩුගම්බලා යේවා නොයසේ නම් යටිගම්බලා යේවා කියලා. මේ ස්වර්ණ නෞකාවක් වගේ ස්වර්ණ හංසයෙක් වගේ මේ රන්තලිය උඩුගම්බලා ගොස් සලා වැටමක ගිලුණා. ඒ කාදත් නාග භවයේ පවතිනවා. එදවස්සේදී සවස් වනතුරුම රුක්සෙවන් වල සමවත් සෝයෙන් වැඩ හිටියේ තමන් වහන්සේ එදවස්සේදී බලාපොරොත්තු වෙන උදාරය අර්ථය සිද්ධ කර ගැනීමේ අදිෂ්ඨානයේ පිහිටුවාගෙනයි. වැඩ හිටියේ තැන සිට බෝධි මණ්ඩලයේක් මාර්ගයක් සැරසී පෙනී ගියා. මේ මාර්ගයේ දිගේ ගමන් කරද්දී කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආව සොත්තිය නම් මංගල බ්‍රාහ්මණතුමාගේ දෑතේ තිබුණු කුසතන මිටි අටක් පිළිගන්වනු ලැබුවා. බෝධීන් වහන්සේ කියන්නේ සාරාසංඛ කල්පලක්ෂය තුල පහළ වූ සීල සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් විවරණපතුල් ලබාගත් අස්වත් බෝධි වෘක්ෂරාජයන් වහන්සේයි. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උත්පත්ති මංගල්‍යයේ සිද්ධ වෙන සුබ මොහොතේදී පහළ වූ සහජාත වස්තු හතෙන් එකක් මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ වෙනකොට සියක් රේණක් කුසට වැඩිනු සුදෝ සුදු අට කඳ ඇති 50 රේණකින් ඉහළ අතු බෙදී ගියේ මොනරැම්පෙල් කලඹක්සේ ලස්සන ප්‍රයමේ පත්‍ර පලාස පත්‍ර ඇති මේ බෝධි වෘක්ෂයේ සුදුසු තැන බව උන්වහන්සේ තේරුම්ගෙන සිවුදිග විලෝකණී කළා. දකුණු දිග බටහිර දිග උතුරු දිග බානකොට පොළොව කම්පිත වුණා. නැගෙනහිර දිග බාන වේලාවේ නිශ්චල වුණා. තමන් වහන්සේගේ චාරිත්‍රානුකූලව කුසතන මිටි එතන එළුව කෙනෙහි 14 රේණක් දිගපාලු සෑති වජ්‍රාසනයේ පැන නැගුණා. සීළු මහා බෝසතාණන් වහන්සේලාට තම තමන් වහන්සේලාගේ පාරමී පමණින් ඒ වජ්‍රාසන පහළ වෙනවා. මේ වජ්‍රාසනයේ කියන්නේ දියමන්ති මණිකක් නෙවෙයි. ඒ වජ්‍රාසනයේ නමින් හඳුන්වන්නේ ඒ ආසනයේ වැඩ ඉඳගෙන පළඟ බැඳගෙන අදිෂ්ඨානයක් කරන්න යෙදුණා. ඒ අදිෂ්ඨානෙට කියනවා චතුරංග සමන්වාගත වීරිය අදිෂ්ඨානය කියලා. කාමං තචෝචේ නහරෝචේ අට්ඨේ චවසිස්සතු උපසුස්සතු ශරීරේ මංසලේ ලෝහිතං යන්තං පුරිස තාමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති. මේ තමයි චතුරංග සමන්වාගත වීරිය අදිෂ්ඨානය. ඉදින් මාගේ මේ ශරීරයේ මස්ලේ වියලෙතොත් වේලේවා සම්පමණක් නහර පමණක් ඇටකඩු පමණක් ශේෂවෙතොත් ශේෂවේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු ආශ්‍රවක්ෂය කරඥානයට නොපැමිණේ මෙයින් නොනැගිටින්නේ මේ පළඟ නොබිඳින්නේ මේ කියන අදිෂ්ඨානයෙන් වැඩි හිටිය නිසා ඒ පරියංකේත කියන අපරාජිත වජ්‍රාසනය කියලා. ඒ කියන්නේ කෙලෙසුන් පරාදමන පරදවා දමන එවාගේම නොබිඳෙන අදිෂ්ඨානයකින් වැඩි හිටියේ මෙතෙන්ද කියනවා මාර පරාජය කළ අපරාජිත වජ්‍රාසනය කියලා.
මේ වජ්‍රාසනා රූඩව තමන් වහන්සේගේ පළපුරුදු සමාපත්තිය සමාදින්න සූදානම් වෙනකොටම පාරිමිතා භූමියේ සුළු අඩුපාඩුවක් හේතුවෙන් වසවර්ත දීපුත්‍රයා මහපිරිවරකින් ආවා. තමන් වහන්සේගේ පාරමී සම්වර්ෂණයෙන් ය සියල්ලෝම සීසියකට පැන ගියා. උදාගිර ප්‍රදේශයෙන් සඳ උදා වෙන අතර බටේර ප්‍රදේශයෙන් ඉරබැස යන අතර තමන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කරගෙන රූපාචර ධ්‍යාන සතරේ පෙදෙව්වා. ඊළඟට තමන් වහන්සේ පුරුදු කළ සීලම අෂ්ඨ සමාපatti සමවැදුනා. කර්මස්ථාන භාවනා තුරින් සමති ශක්තියනවා. අර්පණා ලැබෙන කර්මස්ථානයේ සියල්ලම සමවැදී ඉන් අනතුරුව තමන් වහන්සේ පුබ්බේ නිවාස ඥානයේ මෙහි යෙව්වා. අතීත සංසාරයේ කල්ප කෝටි ගණන් කල්ප අසංඛ්‍ය ගණන් ඈතට ඈතට භවයෙන් භවයට තමන් වහන්සේගේ ස්කන්ධ පරම්පරාව හේතුඵල සම්බන්ධතාවයෙන් පැමිණ සිටි තමන් වහන්සේ සක්සුදක්ෂය දැකවදාලා රාත්‍රියේ මැදියම් කාලයේ දිව්‍ය චක්ෂුර විඥානයේ විහිදෙව්වා. අතීතයේ දින හතක් අනාගතයේ දින හතක් අද දවසක් කියන දවස් 15ක් මුළුල්ලේ මැරෙන උපදින සත්වයන් සුගති දුගති යන සත්වයන් සෝබන අසෝබන සත්වයන් කුසල අකුසල කර්මානුකූලව සැප දුක් විඳින සත්වයන් හා සවිඥානික අවිඥානික සීල වස්තුන් එම දිබ්බ චක්කු ඥානයෙන් දැකවදාලා මෙසේ අතීත කාලයත් වර්තමාන කාලයත් අනාගත කාලයත් සම්බන්ධව හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම මැනවින් දැකගෙන පටිච්ච සමුප්පාද සම්වර්ෂණයට පත් වුණා. රාත්‍රී අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්ම සම්භාරයේ නානා ණය ක්‍රමයන්ගෙන් සම්වර්ෂණය කරන්න පටන් ගත්තා. සැබවින්ම පටිච්ච සමුප්පාදයේ පဋාණ ණය ක්‍රමයට නංවා සම්වර්ෂණය කරන වෙලාවේදී ඒ ශාන්ති නායකයන් වහන්සේගේ චිත්තසංතානයේ පහළ වූ උද්‍යව්‍ය ඥාන ආලෝකයේ හිරු දහසක් සඳ නැහසක් නැංගාට වඩා දසදහසක් සක්වල කෙලලක්ෂයක් සක්වල අනන්ත සක්වල ආලෝක ධාරාව ඉතිරි පැතිරි පහළ වෙන්න පටන් ගත්තා. අදටක් තරම්වත් ඉතිරි නොවේ සෑම සංස්කාරයක්ම නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් එවගේම හේතුඵල වශයෙන් සීලෝ ආකාරයෙන් සම්වර්ෂණය කරමින් සම්වර්ෂණය කරමින් විදර්ශනා ඥාන සියල්ල මස්තක ප්‍රාප්ත කොටගෙන අලුයම් කාලයේදී බ්‍රහ්ම මූර්තියේ උදාන සුභ මොහොතේදී සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් සතර මාර්ග ඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන සාදා ගනිමින් සරුවඥතා ඥාන ප්‍රතිලාභයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා දසදහසක් සක්වල අසීමිත ප්‍රාතිහාරී සිද්ධ වුණා. දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. චරුවක්ඥන් වහන්සේ ඒ මොහොතේදීම තමන් වහන්සේ උදාපත් කොටගත් ඒ ශ්‍රේෂ්ඨ වූ සම්පත්තිය ආවර්ජනා කරමින් ප්‍රත්‍යවේක්ෂා ඥානේ මෙනෙහි කොට ඉන් අනතුරු ප්‍රීති වාක්‍යයක් මනෝමය වශයෙන් ප්‍රකාශ කරන්නේ දුනා. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසේ පුනගේ අන්නකාහසේ සම්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති කියන මේ මනෝමය ප්‍රීති වාක්‍යය ප්‍රකාශ වුණා සිත තුල. මේක සැබවින් ප්‍රථම බුද්ධ වචනේ හැටේටත් බොහෝ තැන්වල හැඳින්වෙනවා. මේ තේරුම කැටියෙන් මෙහෙමයි. නැවත නැවත ඉපදීම දුකක් බව දැන මේ ඉපදීම නැමැති මේ ස්කන්ධ කෝඩු ස්කන්ධ ගෘහය නිර්මාණය කරන කර්තෘතුමා සොයසා නොදැක අනේක ජාති සංසාරයේ ඔබිනුම අවිද්දෙමි. මේ ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමනි ඔබ මට පෙනුනා. මින් මැත්තේ ඔබ මට ගෙවල් සාදන්නේ නැත. ඔබේ පරාලමා සිඳ බිඳ දැම්මා. ඔබේ කණි මණ්ඩල සුණු විසුණු කළා. මගේ සිත අසංකතයටපත් වුණා. තෘෂ්ණාක්ෂේ සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් වුණා කියලා ප්‍රීති වාක්‍ය උන්වහන්සේ ගහද තුල පහළ වුණා. තමන් වහන්සේ කල්පනා කළා මේසා දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පෙර වූ බෝධි සම්භාර ධර්මයන්ගේ ආනුභාවයෙන් ලත් මේ සුවය තවදුරටත් පරිහරණය කරන්නෙමි කියලා සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සම පදිමින් බෝධි පරියංකේ දින හතක්ම නොසෙල්නේ වැඩ හිටියා.
ඉංගන තුරුව තමන් වහන්සේ මේ බෝධි පාරියංකේ නැගී සිට බෝධීන් වහන්සේගේ වජිරාසනයේ උපකාරයේ සලකලා සූවිසි කෝට් ලක්ෂවාරේ සමාපatti සමාදීමින් සමාපatti කාන්තියෙන් යුක්ත පංචවර්ණෙන් බබලන නේත්‍ර යුගලේ නොපියා අනිමිස ලෝචන පූජාව කරමින් සතියක් හිටිවනක් වැඩ හිටියා. දෙවි දේවතාවෝ ඇතම්මා හිතෙනවා මේ සිද්ධාර්ථයන් වහන්සේගේ බුද්ධත්වයේ කටයුතු තා නිමාව නැත්දෝ මේ වජ්‍රාසනිය ගැන තා බලා සිටින්නේ මන්දෝ කියලා සමහරු හිතේ නිසා ඒ ඇත්තන්ගේ සැක දුරු කරනු පිණිස බෝධි මණ්ඩලයෙන් අහසට පෑ නැගී රුවන් සක්මනක් මවා යමහ මහ පෙළහැර පාවදාලා එයින් දෙවියන්ගේ සැක දුරු කොටින් අනතුරු තමන් වාසයේ සතියක් මුළුල්ලේ රුවන් සක්මනේ සක්මනේදිමින් සමාපත්‍ය සුවවින්දනේ කොටවදාලා හතරෙනි සතියේදී මේ රතනාගර චෛත්‍යයේ කියන පූජනීය ස්ථානයට වැඩම කරවලා තමන් වහන්සේ විසින් ආબોධ කරගන්නා ලද ගාමීර ධර්මයේ සම්වර්ෂණය කරන්න පටන් ගත්තා. තමන් වහන්සේ මේ ධර්මීය ආબોධ කෙලේ අරහත් මාර්ගඥාන අවස්ථාවේදී. නමුත් මේක සම්වර්ෂණය කරන්න කාලය ගත්ත දින 7ක්. පළමු කොට විනය පිටකේ සම්වර්ෂණය කළා. ඉංගනතර සූත්‍රාන්ත පිටකයට ඇත ධර්ම කොටස සම්මාසනේ කළා. ඉංගනතර ගාම්භීර අභිධර්ම දේශනේට දේශනේ සම්මාසනේ කරන්න ආරම්භ කළා. එයින් ධම්මසංගණේ ප්‍රකරණයේ තා කැටි කාලයක් තුල සම්මාසනේ වුණා. විභංගයේ එවැගේම ධාතු කතා පුද්ගල පඤ්ඤාත්තිය කතා වස්තු ප්‍රකරණේ මාත්‍රුකා ඉංගනතර යමක මේ යමක මහා ප්‍රකරණය මේවා සම්වර්ෂණය කරද්දී සර්වඥතා ඥානේට එතර ඉඩකඩක් නොතිබුණු බැවින් බුදුරැස් විහිදමක් සිදුනේ නැහැ. ඉංගනතුරු මේ අනන්තන සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණේට සර්වඥතා ඥානයේ යොමු කළා. ඒ අවස්ථාවේදී යොදුන් 84,000ක් ගැඹුරතයි කියන්නේ මේ මහා සාගරයේ තිමිර පිංගල කියන මත්ස්‍යයන්ට සාගර පාත්‍රයේ පමණක් ක්‍රීඩා කරන්න අවකාශ තියෙනවා වගේ සාරුවක්ඥන් වහන්සේගේ සාරුවක්ඥතා ඥානේට ඥාන ක්‍රීඩා කරන්න අවකාශ ලැබුණේ අනන්තන සමන්වාගත සමන්තපට්ඨාන නාය ක්‍රමයටයි. එනිසා මේ සාරුවක්ඥන් වහන්සේ මේ සම්වර්ෂණය කරද්දී වචන වශයෙන් ප්‍රකාශ කරන්න බැරි තරම් ගණන් වශයෙන් සංඛ්‍යා කරන්න බැරි තරම් නාය ක්‍රමයන් සම්වර්ෂණය කරද්දී පුදුම විදිහේ ඥාන සංප්‍රයුක්ත ප්‍රීත සෝමනස්සයක් චිත්ත සන්තානයේ තුල පහළ වුණා. ඒ සෝමනස්සමේක ඥාන වේගය නිසා ශ්‍රී දේහි වස්තු රූප අති පරිසුද්ධ වුණා. ශරීරයේ රූප කලාප අතිසේම විසද වුණා පරිසුද්ධ වුණා. එනිසා නේත්‍ර සංගලයේ නිල වර්ණ ස්ථාන වලින් සහ කේශ ධාතු ලෝම ධාතු තැන් වලින් නිල වර්ණය විහිදෙන්න පටන් ගත්තා. එවාගෙම නේත්‍ර සංගලයේ පීත වර්ණ ඇති තැන් වලින් හා ශරීරයේ මේදෝ කොටස් වලින් හා සිවියේ කොටස් වලින් පීත කසන පීත ආලෝකයේ විහිදෙන්න පටන් ගත්තා. එවාගෙම ලේ ධාතු මාස ධාතු තුලින් පුදුමාකාර විදිහේ රක්ත වර්ණ විහිදෙන්න පටන් ගත්තා. දන්ත ප්‍රත්‍යයෙන් හා ශරීරයේ අස්ත ධාතු තුලින් ඕදාත කියන සුදු පාට විහිදෙන්න පටන් ගත්තා. ශරීරයේ නානා ප්‍රදේශ තුලින් මාන්ජෙටස් ප්‍රභාස්වර කියන වර්ණ දෙකද විහිදෙන්න පටන් ගත්තා. අන්තිමේදී ඒ ශ්‍රී දේහෙන් නිකුත් වෙන මේ රශ්මි ධාරාව නොසැලී අසූරේනක් මානේ පැවතුණා. එවාගෙම උඩ යට සරස අනන්ත අපරිමාණ ලෝක ධාතු වල පැතිරීගෙන යන්න පටන් ගත්තා. 240,000ක් යදුන් ඝනකමැති මහා බෝල් පොළව විදගෙන ජලපලෝ ප්‍රසා කරගෙන වාපලෝද කියන මෙහෙම යටට බැසගත් මේ ආලෝක සම්භාරය අජට ආකාශේ වෙලා ගත්තා. එවැගේම ඉහළ බලාගේ සත්වර්ණයේ චාතුරුමහරජික තාවතින්ස යාම තුසිත නිර්මාරති පරණීත දිව්‍ය ලෝකවලටත් පැතිරගෙන ගිය අතරේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල පරිත්තාබ අපමාන බාබස්සර බ්‍රහ්මතල පරිත්ත සුබ අපමාන සුබ සුබ කින්නක බ්‍රහ්මතල වේහාපල අසඤ්ඤතල අවිහාතප සුදස්ස සුදස්සී අකනිට්ඨ ආකාසානං ඡාතන විඥානං ඡාතන අකිඤ්චඤ්ඤාතන නේව සංඥානා සංඥාතන කියන මේ සීලොම
දිවිලෝක බ්‍රහ්මලෝක අරූපලෝක ඉක්මවා ජටාකාශේ පැලඳගත්තා. මෙසේ දසදහසක් ලෝක ධාතුවල කෙල ලක්ෂයක් ලෝක ධාතුවල අනන්ත පරිමාණ ලෝක ධාතුවල චන්ද්‍රාලෝකයේ සූර්යාලෝකයේ දිව්‍ය ලෝකවල තියෙන දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන ආලෝකය සියල්ලම අභිබවාගෙන හාත්පසින් මේ සද්වර්ණ විහිදෙමින් කුදුම විදියේ ප්‍රසාදයක් ලෝකයට පැතිරී පැවතුණා. අදත් ඒ ආලෝකයේ අනන්ත ලෝක ධාතුවල පවතිනවා පැතිරී පවතිනවා කියලා අත්කතාවල හඳුන්වනවා. ඒ විදිහේ පුදුමාකාර සත්වර්ණ විහිදු වීමට සිද්ධ වූයේ තමන් වාසගේ අදිෂ්ඨාන බලයක් නෙමෙයි, එවාගේම අභිඥා බලයක්ද නෙමෙයි. මේක පුණ්‍ය 이르දියක් වාගේ හිතන්නට පුළුවන්. විශේෂයෙන්ම අර ගාම්භීර ධර්ම සම්භාරයේ සම්වර්ෂණේ කිරීමේදී ඇති වූ සෝමනසමයක ඥාන වේගයෙන් පැතිරිවෙච්ච ආලෝක විහිදීමක් කියන එක හඳුන්වනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕන මේ අනන්තන සමන්තපට්ඨාන මහා ප්‍රකරණය කියන්නේ කුමක්ද කියලා. සැබවින්ම අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 7 වෙනි අවුරුද්දේදී තීර්ථක මාන මර්ධනය සඳහා සවත්තේ සාවත්ති නගරයේ ගණ්ඩම්බ කියන වෘක්ෂයේ මූලයේදී විශාල සංඝ පිරිසක් විශාල දායක පිරිසක් කෝටි සංඛ්‍යාත ජනතාවක් අතරත ආස පුරා ඉන්න දෙවි දේවතාවන් අතරත රුවන් සක්මනක් මවා සවන්නක් ගන්න බුදුරැස් විහිදුවමින් කුදුම විදිහේ යමා මහ පෙළහැර පෑමක් සිද්ධ කොට වදාලා ඒ මේ සරුවක්ඥන් වහන්සේ බෝධි මූලයේදී පැවැත්වූ යමා මහ පෙළහැර පෑමක් ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී පැවැත්වූ යමක මහා ප්‍රාතිහාරියක් ඥාති සමාගමේදී පැවැත්වූ යමක ප්‍රාතිහාරියක් එවාගේම පාඨක සමාගමේදී පැවැත්වූ යමක මහා ප්‍රාතිහාරියක් කියන අවස්ථා හතර එක හා සමානයි. එදා දවසේදී දෙසූ දහමින් ඒ ඇසූ විරු සීලු දෙන අතරින් 20 කෝටියක් දෙනා මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා. සීලු සරුවක්ඥන් වහන්සේලගේ චාරිත්‍රයක් තියෙනවා. මනුලොවින් තුම්පියවරකින් තවතිසා භවනට වැඩම කරවා මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දසදහසක්වල දෙවියන්ට ගාම්භීර අභිධර්ම දේශනාව කරීම සීලු සරුවක්ඥන් වහන්සේලගේ චාරිත්‍ර ධර්මයක්. ඒ සඳහාම සරුවක්ඥන් වහන්සේ තවතිසා භවනට වැඩම කරවා වදාලා සක්දේව රජතුමාගේ ආසනයක් වෙන පාණ්ඩු කම්බල සෛලාසනය බුද්ධාසනය සඳහා පූජා කළා. සමහර දෙවියෝ හිතුවා මේ තරම් දිගපාල ඇති හැටරේන ඇට යදුනක් දිගපාල ඇති 15 සුදුනක් උස ඇති මේ පාරියංක වාඩුණාම සරුවක්ඥන් වහන්සේ පෙනෙන එකක් නැහැ කියලා. නමුත් සරුවක්ඥන් වහන්සේගේ දෙපටිසූර අතර නමල මේ ආසනයේ පැනෙවාම දෙදන මණ්ඩල දෙකලවරේ පිහිටින් හැටේට අනිත් ඇට පෙනී ගියේ. ඒ තරම් මේ ආසනයේ කුඩා ආසනයක් හැටේට සරුවක්ඥන් වහන්සේ හැම දෙනාට එකසේ පේන හැටේට උන්වහන්සේ දැర్శණියේ වුණා. එවාගෙම සරුවක්ඥන් වහන්සේ එදවස්සේදී මේ දේශනේ පැවැත්වූයේ තමන් වහන්සේ හරිහත් මාර්ගඥාන අවස්ථාවේ ආબોධ කළ නමුත් සම්වර්ෂණය කරන්න දින හතක් ගත වුණා. සම්මාසනය කළ ධර්මය දින හතකින් නෙමෙයි අවුරුදු කෝටි ගාණකින් දේශනා කළත් නිම කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් සියලු සරුවක්ඥන් වහන්සේලා විසින් දේශනා කොන් ලබන අති විස්තර ගාම්භීර අභිධර්ම දේශනය තමන් වහන්සේ ප්‍රමාණ කොට දින 90කින් දේශනා කරන්න තමන් වහන්සේ සනිටුහන් කරගෙනයි දේශනාව ආරම්භ කරන්න යෙදුනි. මේ දවස් හරියටම ඇසලපුර පසලස්වක් බොහෝ දාස වස්සෙලමෙන දවසයි. එදවස් සිටි ආරම්භ කළ නද මේ අභිධර්ම දේශනයේ මනලෝදී දේශනා නොකළ හැකි වන්නේ මිනිසයන් එක ඉරියව්වෙහි දින 90ක් ධම්ම සීමට අපහසු වෙන නිසායි. මිනිසයන්ගේ ශරීර ප්‍රතිජාග්ගන වේදි අපමණ බැවින් එක ඉරියව්වක දිග වේලාවක් සිටිය නොහැකි බැවින් දෙව්ලොව තමයි සීලු සරුවක්ඥන් වහන්සේ අති විස්තර අභිධර්ම දේශනයේ පවත්වනු ලබන්නේ. දෙවියන්ට මේ මනුෂ්‍ය ලෝකයේ වර්ෂ අවුරුදු 100ක් එක දවසයි තවුතිසා භවනට. ඒ නිසා අපේ මනුලොව දවස් 90යි කියන්නේ තවුතිසා භවනේ වෙලාව හැටියට විනාඩි 9යි. විනාඩි 9 කියන එක දෙවියන්ට ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා එක ඉරියව්වෙන් සමාධිගතව ධර්ම ශ්‍රවණය කරන්න එයාට පුළුවන් වුණා. හැබැයි සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරනම සියලු වේලාව සලකාගෙන උන්වහන්සේගේ ශරීර කාටියොතු සඳහා පින්ඳපාත වැඩීමද අනිවාර්යයෙන් කරනවා.
ඒවත්තාවේදී සරුවක්ඥන් වහන්සේ වෙලාව සලකලා නිර්මිත බුදුරුවක් මවා මෙතෙක් 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 ධර්ම දේශනේ පවතිවා කියලා අදිෂ්ඨාන බල පිහිටුවා වඩිනවා. හිමවත් ප්‍රදේශයේ අනෝතත් විල සමීපේට නාලියේ දැහැටි වලින් දත් මැදලා අනෝතත් විලේ පැන් පහසු වෙලා උතුරු කුරේ දිවෙනට වැඩම කරනවා පින්ඩපාතයේ. පින්ඩපාතයේ ලබාගෙන අයමත් අනෝතත් විල සමීපේට වැඩම කරනවා. දන් වැළඳීමට එතෙන්දී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වැඩම කළා උපස්ථාන සලසනවා. දන් වළඳලා අවසානයේදී සරුවක්ඥන් වහන්සේ අටපයක් මුළුල්ලේ දේශෝ දේශනාව සම්පෙන්දනේ කොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට මාතෘකා ටික උගන්වා වදාලා ඒ මාතෘකා සියල්ල රැගෙන එන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. එදවස්සේ යමා මහ පෙළහැර පෑම දැක පැවිදි වුණා වූ කුල පුත්‍රයන් වහන්සේලා 500 දෙනාට මධ්‍යම ප්‍රමාණෙන් අභිධර්මයේ උගන්වා වදාලා මේ 500ක් දෙනා තෙසේ මෙසේ වාසනාවන්ත පිරිසක් නෙමෙයි, දීර්ඝ කාලාන්තරයක් කල්ප දහස් ගණන් ඈත සිට පෙරම් පුරාගෙනව පිරිසක්. මේ පිරිස කාශ්‍යප බුද්ධ ශාසන කාලේ කිරිවවුල 500ක් හැටියට පබ්බාරයක ජීවත් වුණා. ඒ කාලයේදී ඒ පබ්බාර ආශ්‍රිතව ස්වාමින් වහන්සේ දෙනමක් අභිධර්ම සජ්ජායනා කරමින් පැවතුණා. මේ අභිධර්ම සජ්ජායනාවේ තේරුම මේ කිරිවවුලන්ට තේරුණත් අර්ථයක් වැටහුණේ නැතත් ඒ ශබ්ද මාත්‍රේ සිත් පහදවාගෙන ඥාන සම්ප්‍රයුක්ත කුසාසෙත් උපදවා ගත්තා. මේ සසර වාසනාව නිසා එවැනි අවස්ථාවක් ඊයට හිමි වුණේ. ඒ සීලුම දෙනා ඒ භවයෙන් චුත වී තවතිසා භවනේ පෙද බුද්ධාන්තරයක්ම දිව්‍ය ලෝක හයේම සම්පත් ඉඳිමින් ඉඳ අපේ සරුවක්ඥන් වහන්සේ 15 වන කාලයේදී සවැත් නුවර කුලගවල් වල ඉපෙද තරුණ වයසේදී යමා මහ පෙළහැර පෑම දැකලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සමීපයේ පැවිදිව තවස්දන් මේ සසුන් පිළිවෙත් පුරා ගන්න පටන් ගත්තා. ඒ අතර දිනපතාම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ උගන්වන මේ අභිධර්මය අනුපිළිවෙලින් දරාගත්තා. සරුවක්ඥන් වහන්සේ දින 90ක් තිස්සේ තවතිසා භවනේ දේශෝ දාමින් 80 කෝටියක් දෙනා මාතෘ දිව්‍ය රාජානන් ප්‍රදාන 80 කෝටියක් දෙනා මාර්ගඵල නිර්වාණාභිෂේකෙන් උන්වහන්සේ අභිෂේක කරවා මනලොවට වැඩම කරවා වදාළේ වප්පුර පසළොස්වක් පොහෝ දාසේ සන්ධ්‍යා භාගයේ. ඒ වැඩම කරන අවස්ථාවේදී සංකස්සපුර නුවර ආසේදී ලෝක විවරණ ප්‍රාතිහාරියක් පැවැත්තුවා. එදවස්සේදී සරියුත් මහ රහතන් වහන්සේගේ ස්තුති පූජාවක් සහ සරුවක්ඥන් වහන්සේ දේශෝදාමින් බලවත් ප්‍රසාදයෙන් පත් වූ ජනතාව අතරින් 30 කෝටියක් දෙනා මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා. ඒ දවසේදී මතුබුදු වෙන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ සිරිවඩ්ඩ නමින් ඒ ප්‍රදේශයේ සිටියේ ගම්පති කෙනෙක් සිටුවරයෙක් වශයෙන් ඉඳලා බුදු සසුනේ පැවිදි වෙලා මතු ලෝතුරා බුදු වෙන බවට නියත විවරණ පතුන් ලැබුවා කෙන හැඳින් වෙනවා. ඒ මේ සරුවක්ඥන් වහන්සේ දෙව්ලොවදී අභිධර්ම දේශනේ නිම වෙන දවසේදීම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ අතවැසේ 500ක් බුද්ධ පුත්‍රයන් වහන්සේලාද මධ්‍යම ප්‍රමාණයෙන් අදාපට පවට්නා සත්ත ප්‍රකාරනි ප්‍රකරණේ සම්පූර්ණයෙන්ම ධාරණය කරගෙන එදවසේදී සිව් පිළිසිඹියාපත් අරිහත්ත්වේ සාක්ෂාත් කොට වදාළා. එමේ සරුවක්ඥන් වහන්සේ විසින් දෙව්ලොවදී දේශනා කොට වදාළ අති විස්තර අභිධර්ම දේශනාවයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කොට වදාළේ අති සංක්ෂේප අභිධර්ම දේශනාවයි. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රමාණයේ උගන්වූ සත්ත ප්‍රකරණයේ නාති විස්තර නාති සංක්ෂේප අභිධර්ම දේශනාවයි. අද අපේ ඉදිරියේ තියෙන්නේ එම දේශනාවයි. එයින් මේ පဋාණ මහා ප්‍රකරණයේ විශිෂ්ට දේශනාවක් සීලෝම ග්‍රන්ථයන් අතුරින් මේතරම් උසස් මේතරම් විශාල ග්‍රන්ථයක් තුන් ලෝකයේ කොහෙවත් ඇත්තේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම පොත්පත්වලට ලියුවා නම් පොත්වත් ලියන්න කරදාසි නැති වෙන්න පුළුවන්. ඒ තරමට විශාල විස්තරයක් මේ පဋාණ මහා ප්‍රකරණයේ සඳහන් වෙනවා. අද අපට දකින්නේ තියෙන්නේ පဋාණ මහා ප්‍රකරණයේ සීමිත ප්‍රමාණයක් පමණයි. සංක්ෂේප කොට මිනිසයන්ද කියවන්න ඉගෙන ගන්න ධාරණය කරන්න සුදුසු ප්‍රමාණයටයි මේ සංස්කරණය වෙලා තිබෙන්නේ. අද තියෙන මේ පဋාණ මහා ප්‍රකරණයෙහි අද බණවර වශයෙන් 240ක් බණවරෙහි සඳහන් වෙනවා. ඒතරම් විශාල ග්‍රන්ථයක් වෙන ඇත්තේ නැහැ.
මේ පත්තාන කියන වචනේ තේරුම කවුරුත් හොඳින් අහලා ඇති ඉගෙන ගන්න පිරිස තමයි වැඩියෙන් ඉන්නේ. පත්තාන කියන්නේ ප්‍රධාන අර්ථය කියන තේරුමයි, ප්‍රධාන හේතුව කියන තේරුමයි. එනිසා ප්‍රධාන හේතුවක් දක්වන දේශනාව තමයි පත්තාන කියලා හඳුන්වන්නේ මෙතන. ඒ විවිධාකාර අර්ථ විවරණ තියෙනවා. ඒ අතරත මේ පත්තාන මහා ප්‍රකරණයේ ඇතුළට බැසගත්තාම මේකේ අවස්ථා කීපයක් අපට දැක ගන්න තියෙනවා. පළමුවෙන්ම තියෙනවා උද්දේශ වාරයේ කියලා ප්‍රත්‍ය 24ක්. ඊළඟට තියෙනවා නිද්දේශ වාසයේ වාසයේ වාරයේ කියලා ඒ ප්‍රත්‍ය 24හි ප්‍රඥාප්ති වාරය. ඒ කියන්නේ මේ හැඳින්වීමේ දේශනාවක් පිටු 8ක තරම්. ඉන්හාට තියෙන්නේ මහා වාරය. මේ මහා වාරයේ විවිධාකාරයෙන් බෙදී පවතිනවා. මහා වාරයේක පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසාරත් වාරය, සම්පයුත් වාරය, පඤ්ඤා වාරය කියලා වාර හතකින් සම්පින්දනය වෙනවා. එයින් එකක් එකක් ගානේ විස්තර කරනකොට මෙතකේ කියා ප්‍රමාණ කරන්න බැරි තරම් ණය ක්‍රමෙහි සඳහන් වෙනවා. මේදී මේ පဋාණ සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ මූල ධර්ම පිළිපෙළියක් පමණයි. විශේෂයෙන්ම ධම්මසංගණේ ප්‍රකරණේ සඳහන් වෙන තිකමාතිකා 22, දුකමාතිකා 100, එවාගෙම මේ සූවිසි පဋාණ ප්‍රත්‍ය 24 කියන මේ සියල්ලම එකතු කරාම පද 290ක් වෙනවා. මේ පද 290 තමයි මහා පဋාණ ප්‍රකරණයේ මූල ධර්ම හැටියට හඳුන්වන්නේ. මේවා විස්තර කරන ආකාරය තමයි පဋාණ ප්‍රකරණේ ණය ක්‍රමයේ. මේ ණය ක්‍රම තියෙන ඔක්කොම එතන සඳහන් වෙනවා. අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනීය අනුලෝම ණය කියලා ණය ක්‍රම හතරකට සඳහන් වෙනවා. එක එක ණය ක්‍රමයකට හයක් හයක් බැගින් ණය ක්‍රම සම්බන්ධ වෙනවා. තිකපට්ඨානය, දුකපට්ඨානය, දුක තිකපට්ඨානය, තික දුකපට්ඨානය, තික තිකපට්ඨානේ සහ දුක දුකපට්ඨානේ කියලා අවස්ථා හයක් එකක් එකක් ගානේ හැඳින් වෙනවා. ඒවායේ ණය ක්‍රමයේ උදරනවා නම් අනන්තයි, අපරිමාණයි. ඒවා එකින් එකට විස්තර කිරීමේදී අපට පැහැදිලි වෙනවා මොනතරම් ගැඹුරු සාගරයක්ද මේ හේතුඵල ධර්ම සාගරය කියලා. සැබවින්ම පဋාණ මහා ප්‍රකරණේ පාඩම් කරන කාලේ අපට පැහැදිලි වුණා මහා සාගරයේ පත්ණය බොහෝම ගැඹුරුයි කියලා අපි අහලා තියෙනවා. මේ මහා සාගර පත්ණයේ තියෙන අප්‍රමාණ දසවිද රත්නයන්, මේ දසවිද රත්නයන් දකින්න වාගේ කියලා හිතෙනවා. ඒ තරම් පුදුමාකාර මානසික සැනසෙල්ලක් වගේම ප්‍රබෝධයක්, ආභෝධයක්, එවාගේම ප්‍රතිභානියක් මේ පဋාණ මහා ප්‍රකරණයේ නිසසේ හැදෑරීමේදී පැහැදිලිව දැක ගන්න ලැබෙනවා. හැබැයි මේ පဋාණ මහා ප්‍රකරණයේ පිළිබඳව සියල්ල තේරුම් ගැනීමට නම් මේ පළමු කොට ධම්මසංගණේ ප්‍රකරණේ මාත්‍රිකා ස්වරූප සියල්ලම ධාරණය කරගෙන සිටින්නට ඕනේ. එවාගෙම ධාතු කතා ස්වරූප සියල්ලම ධාරණය කරගන්නට ඕනේ. එවාගෙම යමකා ස්වරූප සියල්ලම ධාරණය කරගන්නට ඕනේ. මේ සියල්ල ධාරණය කරගත් කෙනෙකුට පဋාණ මහා ප්‍රකරණයට බැස ගැනීම බොහෝම සැපදායක වෙනවා. එහෙම නැති කෙනෙක් පළමුවෙන් පဋාණ මහා ප්‍රකරණේ කීවන් ඉගෙන ගන්න ගියොත් එසරද හැදෙන්න පුළුවන්. ඒ තරම් ඒක ගැඹීර නිසා නොයටෙන බැවිනුයි. නමුත් අපේ පූර්වාචාර්යයන් වහන්සේලා ඒ සඳහා මාර්ගෝපදේශනය කරන්නේ මුල සිට අනුපෙළවෙලින් මෙය හදාරිය යුතුයි. ඒ කියන්නේ ධම්මසංගණියේ පටන් මේ මාතෘකා ස්වරූප, ධාතු කතා ස්වරූප, යමක ස්වරූප මේවා වාචෝද්ගත කොටගෙන මේවා නිසැටට දරාගෙන මේවා නිසැටට සම්මාසනය කරගෙන ඒ කටයුතු කිරීමේදී පဋාණ මහා ප්‍රකරණයේ බැස ගැනීම හරියට විශාල නැවකට නැගලා මහා සාගරයේ තරණය කරන දෙයක් හා සමාන සැපදායක දෙයක් වෙනවා. එයින් ඒ යෝගාවචරයාට නැත්තං ඒ ධර්ම මනසිකාර කරන්නා වූ ධර්මකාමියාට පුදුමාකාර ධර්මමය ප්‍රීතියක්, සෝමනස්සයක් පහළ වෙනවා. ඒ ධර්මමය ප්‍රීතියේ කොතරම් දෙකේනවා නම් ඒ පළමු කොට ප්‍රමෝද්‍ය කියන ලදරු ප්‍රීතිය, ඊළඟට ප්‍රීතියේ කියන පස්වනක් ප්‍රීතිය, ඊළඟට කායික සුවය පස්සද්ධිය, මේවා ඇති වී චිත්ත සමාධිය පහළ වෙනවා. පින්නතුන් අහල ඇති මේ තිස්සනත් අපෙන්ම ප්‍රකාශ වුණ අපේ ලංකාවේ ගතිම්බේ කියන විහාරවාසී තිස්සදත්ත ස්වාමීන් වහන්සේ දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා නැව නගලා මහ මොහොතේ ගමන් කරද්දී
තමන් වහන්සේ නැවේ මතු මහන්තලාවට ගිහිල්ලා හොඳට වාඩි වෙලා ආත්පස බැලුවා. ඒ බාන වේලාවේ පෙනී ගිය රැළ වේගයේ හරියට තුනී වෙතේ ඇතුරු ආ වූ සමම් පෙච්ච මල් පෙළයක් වාගේ ත්‍රිදීපටක් වාගේ බොහොම සාන්ත රැළ වේගයේ සහිත මහා මෝද පෙනී ගියා. ඒ වෙලාවේ උන්වහන්සේ හිතනවා මේක මහා සාගරේ නේද? මේ ලෝකේ සාගර හතරක් තියෙනවා නේද? සංසාර සාගරය, ජල සාගරය, ණය සාගරය, ඥාන සාගරය කියලා. සංසාර සාගරය කියන්නේ මේ හතරක් නෑරේ භවයෙන් භවයට නොසිඳී පවට්නා වූ ස්කන්ධාතන ධාතු පරම්පරාව. එවැගේම ජල සාගරය කියන්නේ මේ ජල සාගරයමයි. ඥාන සාගරය නම් සරුවඥතා ඥානයයි. එවැගේම ණය සාගරය නම් මේ අනන්තනා සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණයයි. විශේෂයෙන්ම ජල සාගරයේ යටින් පොළව උඩින් අහස වටින් වෙරළ කෙළවරක් තියෙනවා. සංසාර සාගරයේ යම් කෙනෙක් පාරමී ධර්මයන් පුරාගෙන රාත් බෝධියේ පසේ බෝධිය අභිසම්බෝධියයි බෝධික්ත්‍රයෙන් යම් කෙසේ බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කළා නම් එම ස්කන්ධ සන්තානය එතනින් අවසන් වන බැවින් සංසාර සාගරයේ කෙළවර දකින් ලැබෙනවා. ඥාන සාගරයේ කෙළවර තියෙන්නේ දතියුතු දේශයල්ලයි. යාවතක ඥානං තාවතක ඤෙයං යන්තාක් දතියුතු දේ ඇතොත් ඒ සියල්ල කෙළවර කොට සරුවඥන් වාසගේ ප්‍රඥාව පවතිනවා. එනිසා ඒකෙත් නිමාවක් තියෙනවා. නමුත් මේ ණය සාගරයේ කියන පဋාණ මහා ප්‍රකරණේ ණය ක්‍රමේ නම් නිමාවක් නැහැ නේද කියලා තමන් වහන්සේ පဋාණ මහා ප්‍රකරණේ කටපාඩම් බැවින් සම්වර්ෂණය කරන්න පටන් ගත්තා. පිනිතුන් අහල ඇති ධර්ම ශ්‍රවණයේ නිවන් දොරටුවක්, ධර්ම සත්‍යයනාව නිවන් දොරටුවක්, ධර්ම දේශනේ නිවන් දොරටුවක්, ධර්ම සම්මාර්ෂණේ නිවන් දොරටුවක් කියලා අහලා ඇති. එයින් මේ ස්වාමීන් වහන්සේ ධර්මයේ මෙනෙහි කරනකොට පුදුමාකාර ප්‍රීති සෝමනස්සයක් පහළ වුණා. ඒ ප්‍රීති සෝමනස්සේ මැඬකෙනුන් වහන්සේ විදර්ශනාවට යොමු වුණා. නැවේ මතුමාන්තලාව ඉඳගෙනම තමන් වහන්සේ විදර්ශනා වඩා ඒ උදාර ප්‍රීතියම දරාගෙන උන්වහන්සේ සතර මාර්ගඵලානුක්‍රමයෙන් අරහත්යෙන් අග්‍ර අමා මහ නිවන සාක්ෂාත් කළා. ආචාර්යයි නේද? ඒ මේ අනන්තන සමන්වාගත මහා පဋාණ ප්‍රකරණේ කියන මේ ණය සාගරයේ සම්වර්ෂණය කිරීමෙන් ඒ මහෝත්තමයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරන්න යෙදුනේ. ඒ අනුව සලකාගෙන අපි සැනසෙන්නට ඕන අපට අදේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සම්වර්ෂණය කරන ලද තාමත් අනන්ත ලෝක ධාතුල බුදුරැස් විහිදමින් පවතුන් ලබන්නා වූ ඒ උත්තරීතර ගාම්භීර අභිධර්ම දේශනය අපේ ඉදිරියේ පවතිනවා නේද? බුද්ධෝත්පාද කාලයක පමණයි මේ ධර්මයේ දකින්න අහන්න ඉගෙන ගන්න ලැබෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල මේවා ගැන හිතන්නවත් ලැබෙන්නේ නැහැ. එවාගෙම බුද්ධෝත්පාද කාලයේ ත්‍රිසංගත සතුන් පවා මේ ධර්මයට සවන් දී හිත පාදවාගෙන සුගති සැප කෙළවර අමා මහ නිවන සාදාගෙන තේනවා. තවත් ඉතා කෙටි හැඳින්වීමක් කරනවා. පින්නතුන් අහලට පුදුම සිද්ධිය. කාශ්‍යප බුද්ධ ශාසන කාලයේ ආරණ්‍ය වාසයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් දිනපතා රාත්‍රී කාලයෙහි අභිධර්මයේ සජ්ජායනා කරමින් ක්‍රමේ පුරුද්දක් වශයෙන් වැඩ සිටියා. ඔය වනාන්තරයේ විශාල දාර පිඹුරෙක් නිතර නිතර මේ ධර්ම දේශනෙට සවන් දෙමින් සිටියා. මේ දාර පිඹුරා මේකට සවන් දීම නිසා පුදුමාකාර ප්‍රීතියක්, සෝමනස්සයක්, ප්‍රසාදයක් හිතේ පහළ වී ඒ හේතුයෙන්ම ඔහු දෙව්ලොව උපන්න බුද්ධාන්තරයක්ම මේ දෙව්ලොව සම්පත් ඉඳලා අපේ බුදුරජාන් වහන්සේ බුදු වෙලා පින්වම් පෑවාට පස්සේ අවුරුදු 200කට ආසන්න කාලයේ පාටලිපුත්‍ර නගරයේ උපන්න. මේ තැනැත්තාගේ නම ජනසාන. මේ තැනැත්තා දෛවඥයෙක් වුණා. නක්ෂාත්‍රයයි, ජ්‍යොතිෂ සාහිත්‍ය නක්ෂාත්‍රයයි, එවාගෙම තවත් තවත් දේවලු යෙගෙනගෙන ඉතා ප්‍රසිද්ධ පුජ්‍යලයෙක් වුණා. බොහොම බුද්ධිමත් පුජ්‍යලයෙක් වුණා. ඔය අතරතේ ධර්මාශෝක රජුරන්ගේ පියා බින්දුසාර, ධර්මාශෝක රජුරන්ගේ මව කුසෙහි ධර්මාශෝක කුමාරයා පටිසන්ධිගෙන සිටින කාලයේදී මෞතුමියට දොළ දුකක් උපන්න ඉරයි හඳයි පාගාගෙන තරු කට සහිත අහසෙලියේ ඉඳගෙන ගැඩවිල් පණුවන් කණ්ඩෝනේ කියලා. ඉතින් නොයෙක් නොයෙක් උගත් බ්‍රාහ්මණවරු කැඳවලා
මේ සිහින් මේ දොළදුක සංසිඳුවන් රජතුමා නියම කළා කිසිම කෙනෙකුට බැරි වුණා මේක නිසැටි විසඳන්න මේ අතර ජනසාන කෙනේ දෛවඥතුමා ගෙන්නවා ඒ තැනැත්තා කියනකොටම තේරුම් ගත්තා සියල්ල තේරුම් අරගෙන කිව්වා මට මේ දේවල් දෙන්න මං ලෑස්ති කරනවා කියලා එලිමහනේ විශාල මණ්ඩපයක් ඉදි කළා තරු කැටෙල්ලේ නැටේට උඩුවියන් බැඳලා සඳහිරු මණ්ඩල ඇටේට ගෝලාකාර දෙකක් හදලා ලස්සනට පාට කරලා ඒ අතරෙත පර්යංකාසනයක් හදලා ජඩවේල් පණුවන් වෙනුවට පණිවලලු කියන කෑම විශේෂයෙන් උඳු පිටි වලින් හැදුවා මේ සියල්ල එක්කාසු කළ ඇන්දෑ ඉරිබැස යන වෙලාවේ ශිවිකාවකින් දේවීන් වහන්සේ වඩම්මගෙන ඇවිල්ලා මේ පර්යංකේ වාඩි කළා කියලා මෙන්න ඉර මෙන්න හඳ මෙන්න පා දෙක තියාගන්න මෙන්න තරු කැට තියෙන අහසේ මෙන්න ගැඩවේල් පණුවන් කියලා කෑමට දුන්නා. ඒ සියල්ල ඉෂ්ට වුණා. අන්තිමේදී මෙතුම අනාගත වාක්‍යයේ කිව්වා මේ මෞතුමියගේ මේ දීවියගේ කුසේ ඉන්න දරුවා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ දරුවා මුළු ජම්බුද්දීපේට අග රජ වෙනවා. දීපත් චක්‍රවර්ති වෙනවා. අහසෙත් පොළවෙත් මහමෝදෙත් යදුනග්ගානේ මොහුගේ ආඥා චක්‍රයේ පවතිනවා. දෙවියොත් යක්ෂයොත් එවගේම වලස්සොත් කුරුල්ලොත් මේ පක්ෂීනොත් මීයොත් තවත් අයත් මේ තැනැත්තාට මේ උපස්ථාන කරන්න එනවා මේ තැනැත්තා පුදුමාකාර ආචාර්ය වූ පුණ්‍ය ඍද්ධි ඇති ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කියලා සියල්ල අනාගත වාක්‍යයේ කිව්වා ඒ සියල්ල මේ විදිහට සිද්ධ වුණා ඒ කාල වෙනකොට ජනසාන ඈත පළාතක ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා හිටියා ධර්මාශෝක රජතුමා මෑණියන්ගෙන් මේ විස්තර අහලා මේ ජනසාන සොයා බැලුවා උට සත්කාර කරන්න පිරිසක් යවලා රාජදූත පිරිසක් යවලා ඔහු සොයාගෙන සිවිකාවක එක්කාසු කරනකොට වින්ධ්‍යා වනාන්තරයේ මැද්දෙන් එන අවස්ථාවේදී මහා වත්තනී කියන ආරණ්‍යයේ ආශ්‍රයෙන් එඬ තියෙන පාරෙන් ආවා ඒ මහා වත්තනී ආරණ්‍යයට බහින්ද යතුණා එතන බෑල ඇතුළට ගියාම පළමුවෙම සංඝයිස්තර ස්වාමීන් වහන්සේගේ ආවාසයේ සම්මුඛ වුණා. මේ ආවාසයේ වැඩ ඉන්නේ එවකට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වූ මහා අසගොත මහ රහතන් වහන්සේ. මේ මහා අසගොත මහ රහතන් වහන්සේ බුද්ධ කාලයේ සිටි ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා ඒ තමයි සකලුදායි ආජීවකතුමා. හැබැවෙම එතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා කියනවා. බුදුරජාණන් වහන්සේ නොයෙක් තානාන්තර දීවදාලා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ මෛත්‍රී භාවනාවෙන් අගතන්පත් වීමේ තානාන්තරේ කවට කාටවත් දීලා තිබුණේ නැහැ මේ කියන්නේ මහා අසගොත මහරහතන් වහන්සේට ඒක හිමි වෙන්නේ කියන එක දන්න බැවින් එනිසා මහා අසගොත මහරහතන් වහන්සේ මේ මෛත්‍රී පාරමිතාවෙන් මෛත්‍රී සමාපත්තිලාභයෙන් අග්‍රස්ථානයේ දිනාගෙන සිටි උත්තමේ උන්වහන්සේ ඇසුරේ 30000ක් ශිෂ්‍යයන් වහන්සේලා ප්‍රමිතව අරිහත්ත්වයේ සාක්ෂාත් කරගෙන තිබුණා. ඒ රහතන් වහන්සේ කමඨහන් දෙන්නේ අහසේ පළක් බැඳගෙන වැඩ ඉඳගෙනයි. ඒ රහතන් වහන්සේ කමඨහන් දෙන්නේ කිසිම කෙනෙක් මාර්ගඵල නොලබා සිටින්නේ. ඒ තරමට උන්වහන්සේ සියලු දෙනාගේ සිත් සතර බලා කමඨහන් දෙන්නේ. මේ විදිහේ මේ රහතන් වහන්සේ නෙතනට මේ ජනසාන යවුණා පිරිසත් එක්ක. මේ ආවාසයේ වටේට නොයෙක් සතුන් ක්‍රීඩා කරනවා දැක්ක අලියද ඇතුන්ද සිංහයෝද ව්‍යාඝ්‍රයෝද කොටිද එවැගේම ගෝනමුවන්ද හාවම් මීමින්නන්ද නොයෙක් සතු සෙල්ලක් කරනවා කෙනෙකුටවත් එකෙනෙක් හිංසාවක් නැහැ ජනසානහව ස්වාමීනි මේ මොන මොන සත්තුද කියලා මේ රහතන් වහන්සේ මෙතුමාගේ පූර්ව චරිතයේ දේශ බලා අතීත ධර්ම සංගිඥාවක් සිහිපත් වෙන්න කිව්වා පින්නත ඔය තමයි නාම රූප ඔය තමයි පංචස්කන්ධ ඔය තමයි ද්වාදස ආයතන ඔය තමයි අෂ්ටාදස ධාතු ඔය තමයි පටිච්ච සමුප්පාද කියන කොට මේ තැනැත්තාට පූර්ව ධර්ම සංගිඥාව සිහිත් නගාගෙන ඒ වෙලාවේ බලවත් ගෞරවයක් ඇති වෙලා පාත් වෙලා කිව්වා ස්වාමීනි මට දැන් වැටහුණා මං යන මාර්ගේ වැරදි අනුකම්පා උපදවා මා පැවිදි කරන සේක්වා මට භාවනා කමටහනක් දෙන සේක්වා කියලා ආරාධනා කළා එලාවේදී මේ රහතන් වහන්සේ මෙතුමා පැවිදි කොට වදාරලා භාවනාවක් දුන්න මේ තැනැත්තා ගහක් මුලට වෙලා භාවනා පටන් ගත්තා එක මාසෙනේදී සව් කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා ආචාර්යයන්ගේ දෙපිඹුරා වෙලා අභිධර්ම සත්‍යඥානයට ඇසු පිණි මහිමය සැබවින්ම පිඹුරා වෙලා බණ අහන්න ලැබුණේ පිඹුරා පමණක් බමන ඇසු පමණින් නෙමෙයි රහත්තුනේ
කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් ඈත සිට මේ තැනැත්තා පෙරුම් පුරාගෙන ඇවිල්ලා ඇති. එනිසා තමයි පිඹුරෙක් වෙලත් බණහන්ඳ වාසනාව ලැබුණේ. අන්තිමේදී අවසානාත් භාවයේදී එකම ආසනයේදී සතර මඟඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව වුණේ. රාතන් වහන්සේ ඇටේට මහ රජුරුවන් දකින්න වැඩම කරන්න ලැබුණේ. මේ වාගේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා මේ ගාම්භීර ධර්මයේ ඇසූ පමණින් මොනතරම් අනුසස් ලැබෙනවාද කියලා. එනිසා මේ මහා පුණ්‍ය කර්මය මං හිතන අවුරුදු 50 ගානක් වාගේ වෙන ඇති පටන්ගෙන පූජනීය ආභිධම්මික ධම්මප්පදබ ස්වාමින් වහන්සේගේ සංවිධායකත්වයෙන් ආරම්භ වූ මේ උතුම් වැඩසටහන ජම්බුද්දීපේ බුද්ධගයාවේදී පවා සිදු කරලා තියෙනවා. උන්වහන්සේගේ මේ උතුම් වැඩසටහන අතරක් නෑර පූජ්‍ය වෙස්සබූ ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ කල්යාණ මිත්‍ර සංඝ පිරිස එකතු පැවැත්වාගෙන යාම විශාල ආශිර්වාදයක් වෙන මුළු රටටම මුළු ලෝකයටම විශේෂයෙන්ම මේ ශ්‍රී මහා බෝධි මණ්ඩලයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ 500ක් සමග සමවත් වූ විඳ වදාළ ස්ථානයයි. එවාගෙම කකුසඳ සර්වඥන් වහන්සේ 40,000ක් රහතන් වහන්සේ සමග කොණාගමන සාරුවක්ඥන් වහන්සේ 30,000ක් රහතන් වහන්සේ සමඟ කාශ්‍යප සාරුවක්ඥන් වහන්සේ 20,000ක් රහතන් වහන්සේ සමඟ සමවත් වූ වින්ද ස්ථානයයි. ඒ සීලම බුදුවරයන් වහන්සේලා පිටදී වදාළ බෝධින් වහන්සේලාගේ දක්ෂිණ ශ්‍රී ශාඛාව මේ තන්පත් කොන් ලැබූ රෝපිත වූ පූජනීය ස්ථානයයි. අපේ සාරුවක්ඥන් වහන්සේ මෙම උඩමළුවේ වැඩෙන ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙනුවෙන් මහා අධිෂ්ඨාන තුනක් සිද්ධ කළා කියලා. දත්මාරෝක ධර්මාශෝක රජතුමා විසින් තුන් වාරයක් ජම්බුද්දීප රාජ්‍යයෙන් පූජා සත්කාර පවත්වලා තියෙනවා. ශ්‍රී ලංකා දීපේ රාජ්‍ය කළ දේවානම් පීතිස්ස රජතුමා විසින් තුන් වාරයක් ලංකාද්වීප රාජ්‍යයෙන් පූජා කරන්න යෙදුණා. මේ බෝධීන් වහන්සේ මෙතන රෝපිත දවසේදී පුදුමාකාර ආචාර්ය ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ දවසේදී සිංහලයන් දසදහසක් දෙන සිව්පිලිසිඹියා ඥාන ලාභීව අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නේ දුන්නා. බෝධින් වහන්සේගේ ශාඛාවලින් මේ වැඩි වැටි ගියා වූ ඵල රෝපණය කිරීමෙන් බෝධි අංකුර 49ක් පහළ වුණා. අෂ්ට ඵල රෝහ බෝධි, දෙතිස් ඵල රෝහ බෝධි කියලා ලංකා පුරාම අද බෝධින් වහන්සේලා පැතිරී පවතින්නේ සරුවඥන් වහන්සේ පිටදී වදාළ සීමා බෝධින් වහන්සේගේ පුත්‍ර නතුරු පරම්පරාව හැටියටයි. ඒ මේ සරුවඥන් වහන්සේගේ පරිභෝගස්ථානයක් වන මේ සුද්ධ වූ පූජනීය ස්ථානයේදී වර්ෂයක් පාසා සිදුකම් ලැබෙන මේ පဋාණ මහා පූජාව, එවාගේ පဋාණ සජ්ජානමය පූජාවය මේක අතිශයම සාරාණීය පින්කමක් වූ අතර මෙයින් ජනිතව නානිසංස ධර්මය මෙයින් ලැබෙන ධර්ම ශක්තිය නාවාරයක් සම්බුදු සසුනට පූජා ශ්‍රී ලංකාදීප ධරණී තලයෙහි දැනට පවත්නා වූ නොයෙක් යුද්ධ කලකෝලාල ඔක්කෝම සංසිඳිලා කලාමැන්දිරියන් සූර්යෝදාවද නිස්ප්‍රභාවෙන්නවාගේ ඒ බාහිර බුදසාතනයට පටහැනි අය ඉවත්වෙලා නිස්ප්‍රභාවෙලා ශ්‍රී ලංකාව ධර්මද්දීපයක් බාට පත්වීමටද මේ උදාර කුසල සම්භාරය හේතුවක් වේවා, වාසනාවක් වේවා, ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවාගේ මෙම උඩමළුවේ දැනගන් ලැබුණ පූජනීය පීතිස්ස ස්වාමින් වහන්සේගෙන් අතමස්ථාන අධිපති ස්වාමින් වහන්සේ දැඩිසේ ගිලන් වෙලා දැනට සිංගප්පූරුවේ ප්‍රතිකා ලැබමින් සිටින්නේ කියලා උන්වහන්සේට මේ කුසල බලෙන් වහාම සුවපත් භාවය ලැබී ශ්‍රී ලංකාවට යථා කාලයේ පැමිණ බොහෝ කාලයක් ශාසන මෙහෙවර කරන්න දීර්ඝාස වේවා කියලා අපි මෛත්‍රී කරමු. එවාගෙම ඉදිරියේ තව තවත් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් මහෝත්තමයන් වහන්සේලා මේ පූජන ස්ථානයන් ආරක්ෂා කර ගනිමින් දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට ලොවේ ලෝතුරා සම්පත් නෙලා ගන්නු පිණිස මේ උතුම් පූජන ස්ථානයන් මැනවින් පවත්වා ගන්න සමර්ථ වෙත්වා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගෙම ශ්‍රී ලංකාවේ ආරක්ෂා සංවිධානයේ නියුක්ත ත්‍රිවිධ හමුදා පොලිස් දෙපාර්තමේන්තුව වාගේම ස්වේච්ඡා බට හමුදාව ග්‍රාම ආරක්ෂක බට හමුදාව ආදී කොට ඇති ආරක්ෂක අංශවල සීලුම දෙනාට
ප්‍රාඥාය ක සෑම දිනාටත් මේ කුසල් බැලෙන් නිරෝගී භාවය ලැබේවා දීර්ඝාස ලැබේවා ඒ සෑම දිනාගේ ජීවිත ආරක්ෂා වේවා අවියවද යාන වාහන දේපල කඳවුරු සියල්ල ආරක්ෂා වේවා ඒ සෑම දිනාටද තුනුරුවන්ගේ නාමයෙන් ශ්‍රී ලංකාව එක්සත් ධර්ම රාජ්‍යයක් හැටියට ආරක්ෂා කරමින් තම තමායන නිවන් ගමන සුවසේ ආගන්ඩ වාසනා වේවා කියලා අපි මෛත්‍රී කරනවා ඒකම අද මේ උදාර පින්කම සම්බන්ධ වැඩම කරවා වදාළ මේ සීලෝම සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට නිරෝගී සැප බල වින්සත් සත වර්ෂාධික කාල දීර්ඝාය වර්ධනේ වෙමින් තමන් වහන්සේලාගේ ශාසන පරමාර්ථයන් මුදුන් පමුණවා ගන්නට රත්නත්‍රි ආශිර්වාදේ පිහිට වේවා කියලා අපි ගෞරව කරනවා එවාගේම මේ උදාර වැඩසටහන ආරම්භ කොට පවත්වා දීර්ඝ කාලයක් පවත්වමින් වැඩ සිට අපවත්ියේ වදාළ අතිපූජනීය ආභිධම්මික යාගර ධම්මප්පබ ස්වාමීන් වහන්සේට මේ කුසල් බලමහි මේ අත්ලා උන්වහන්සේගේ පුනර්භවය ජාති ජාතියක් සූද සම්පත් බවට පත් වීමතු අනාගතේ පැතු උතුම් බෝධියකින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියලා අපි ගුරුබැතියෙන් සිහිපත් කරමින් පින් පමුණුවමු එවාගේ මේ සහභාගින හැම දෙනාගේ මේ පල්ලෝගේ ඥාතීන්ද අපේ කල්යාණ මිත්‍ර ආචාර්ය උපාධ්‍යාය ආදී මහෝත්තමයන් වහන්සේලාටද මේ කුසල් බෙලෙන් සුගති සම්පත් කෙලවර රහත් බෝධියේ පසේ බෝධි අභිසම්බෝධියයි පැතුව බෝධි වලින් අමා මහ නිවන් සුවත් වේවා ආඛ්‍යා කරුණාවෙන් පින් පමුණුවම් මේ උඩමළුවේ ආරක්ෂා සංවිධානයේ නියුක්ත කළු දේවතා බණ්ඩාර දෙවියන් සහිත සීලම දිව්‍ය රාජ මණ්ඩලයක් මේ කුසල් අනුමෝදන් වෙලා බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවටත් බෞද්ධ රාජ්‍යයටත් බෞද්ධ ජනතාවට සිංහල ජාතියට මහා සංඝ රෝණටත් මේ උදාර වැඩසටහනට සීලවාකාරයෙන් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රී කරමු එවාගේම හිතවත් මැදහත් අහිතවත් සැමසත් නැටත් මෙම පූජනීය ස්ථානයේ සිට අවටගම් නගර ලංකාව දඹදිව උතල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින් අත් වීමෙන් සීලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් පෙලෙන්නෝ දුකින් මිදෙත්වා බයෙන් පෙලෙන්නෝ බයෙන් මිදෙත්වා සෝකෙන් පෙලෙන්නෝ සෝකෙන් මිදෙත්වා නොමග යන්නෝ සුමගට හැරෙත්වා අධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨ වෙත්වා අබෞද්ධෝ බෞද්ධ වෙත්වා මිසදිටු සමදිටු වෙත්වා අශ්‍රද්ධාවන්ත ශ්‍රද්ධාවන්ත වෙත්වා සීලයක් නැත්තෝ සුසිල්වත් වෙත්වා ශ්‍රුතියක් නැත්තෝ බහුශ්‍රත වෙත්වා ත්‍යාගයක් නැත්තෝ ත්‍යාගවන්ත වෙත්වා භාවනා ප්‍රඥාව නැත්තෝ ඥානවන්ත වෙත්වා අසමගිය වූ සමගි වෙත්වා රෝගාතුරයෝ නිරෝගී වෙත්වා ප්‍රමාද වූ අප්‍රමාද වෙත්වා සීල සත්වෝ සුවසේ දානාදී දසපාරමී පුරා දෙලෝ ජයගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රී කරමු අවසාන වශයෙන් මේ සකල කුසල සම්භාර ධර්මයාගේ අනුභව බලයෙන් හා රත්නත්‍රේ අසීමිත සූවිසි මහා ගුණ බලයෙන් දෙවි දේවතා මණ්ඩලගේ ආරක්ෂාවෙන් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් වැඩසටහන නොකඩවා පවත්වාගෙන යන පූජනීය කරුතට වෙස්සබූ ස්වාමීන් වහන්සේට නිදුක්ව නිරෝගීව සුවපත් ධර්මඥාන භාවනාඥාන සිය දහස් ගුණයෙන් දිනු කරමින් පතුරුවමින් වින්සත් සතවර්ෂාධික කාලයේ සම්බුද්ධ ශාසන මෙහෙවර කරමින් තමන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියාණන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියා අපි මෛත්‍රී කරමු. එවාගේ මේ පဋාණ ධර්ම සභාවේ සීලෝම නිලධාරි මනුල්ලා සමාජික පිරිසටත් අද මේ ස්ථානයේට සිවුදිගින් පැමිණ දස දිගින් පැමිණ සහභාගී වෙන සෑම දිනාට සිය පවුල්වල සැමට ශ්‍රී ලංකා වාසී සකල බෞද්ධ ජනතාවට මෙලොව වශයෙන් තියෙන අසනීප අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල දුරු වේවා තම තමාගේ චිත්ත සන්තාන තුල තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනා සියල්ල සරුව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා රජසොර සතුරු ගිනි ජල වශවිස අවියා උදාද විපත්ති වලකේවා කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණ ධන ධාන්‍ය අශේසුරු සප සම්පත් ආයු වර්ණ සප බල ඥාන ශ්‍රද්ධා සීල ශ්‍රුතත්‍යාග ඥාන හිරියොත්තප බෞසුතතාව පරාක්‍රම වීරිය ස්මෘතිය ප්‍රඥාව සමති උපාසනා භාවනා සිවබම වේදන සතර සංග්‍රහ වස්තු සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම දස පාරමිතාදී උසස් ගුණයන්ගෙන් පූර්වපක්ෂයේ චන්ද්‍ර මණ්ඩලයේසේ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධ වේවා
วิงสัตสัตวารสาดิกกาลสัมบุตรศาสนีธรรมญาณภาวนาญาณปฏิปัติญาณวดาเดลวะจักเนสัพพิเรริงบุตรปัสสีบุตรมหาราตันวหันเสนิมิสันสีวดาเลอจรามรสานเตลูกุตรามามหานิวันสุสุเสมสักสัตเววาคยามัยตริงปรารถนาครมิงนังเกเมดีร์กานุสาชนาวะเกนสัมมาบาจเนคันเลชักเอวะเกเมเมโมเตดีอัปตาปสุยดมครันดัตอวสุลเลเบวาคิลปรารถนาครมิงนังเกเมเกติอนุสาชนาวะนิมวาวาดารนวะแสมเดนาวะหันเสตเทรวันสารนัย